ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තික පවුලක් ගැන ඉතාම මේ විචාරක්ෂිව නැත්නම් යම් ආකාරයක විච්ඡේදනාත්මකව බලන්න ගත්ත උත්සාහය විනිශ්චයකින් තොරව දැන් මම ඉතාම වැදගත් විදිහට කියන කාරණයක් තමයි මේ චිත්‍රපටය ඇතුළේ ඉතාම අවිනිශ්චිත තත්ත්වයන් ගොඩාක් තියෙනවා. අපිට කිසිම වෙලාවක හිතාගන්න බෑ දැන් වෙන්නේ මෙන්න මෙහෙම තමයි වෙන්න යන්නේ. ඒකට ඒක නෙවෙයි වෙන්නේ. ඉතින් මම දැක්ක භූපති කොහේ හරි පත්‍රයක ලියලා තිබ්බා අපි කියලා තියෙන දේවල් වලට වඩා කියලා නැති දේවල් ගොඩක් මේ චිත්‍රපටයේ තියෙනවා. ඉතින් එතකොට මේ චිත්‍රපටයේ නැවතත් බලපු නැති අයට කියන්න ඕන කාරණා තමයි සැමියා සහ බිරිඳ සහ තමන්ගේ දියණිය සමග ජීවන පෞ ජීවිතය ඇතුළේ මතුවෙන අර්බුදයන් පිළිබඳ යම් ආකාරයක විශ්ලේෂණයක් යම් ආකාරයක සිනමාත්මක ඉදිරිපත් කිරීම. දැන් තවත් ඒත් එක්කම මම කියන්න කැමති කාරණාවක් තමයි මේ චිත්‍රපටිකරණය නැත්නම් කැමරා පාවිච්චි කරන හැටි බැලුවත් අපිට හැම වෙලම පේන්නේ චරිත. අපිට පසුතල දර්ශන පේන්නේ නැහැ. ඒක සංකේතාත්මක ඉදිරිපත් වෙනවා. නමුත් අපිට හැම වෙලම අපේ මූලට මොන ගැහෙන්නේ ඒ චරිතවල තියෙන ඇතුළාන්තර. පළවෙනි එක තමයි මේක හඳුන්වා දීමක් විදියට මම හිතනවා ලංකාවේ ඔගොල්ලෝ අහලා තියෙන සිනමාව නැත්නම් ඊට කලින් තිබුණු සිනමාවේ චරිත සහ එක යුගයක් ගැන ඔයගලන්ට අදහසක් ඇති මං හිතන්නේ. ඒක ලෙස්ටර් ජේම්ස් පීරිස් අහලා ඇති, පතිරාජව අහලා ඇති, ඊට පස්සේ ආපු අපි ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාව, ඊට පස්සේ වසන්ත ඔබේසේ කරලා, ඊට පස්සේ ජනප්‍රිය සිනමාව, පස්සේ මාලනීලා, ගීතලා, ස්වර්ණලා ඔහොම යුගයක් අහලා ඇති. ඒක 80-90 චිත්‍රපටි බලලා ඇති. එතකොට ඒක තමයි සිනමාවේ යම් විදියේ අපි කියනවා මොකද්ද ඒකට කියන්නේ පොදු ජන අවකාශයක් තිබුණු කාලේ. ඒකට සිනමාවත් එක්ක මිනිස්සු බද්දයි. මේ සිනමාවට ගිහලා බලනවා, චිත්‍රපටි හෝල් වල ඉන්නවා, ඒකත් එක්ක ජීවිතය ගෙවනවා. ඊට පස්සේ ඒ විදියට ඇක්ට් කරනවා, ඒ විදියට රංගනය දෙනවා. ඒ කියන්නේ ඒකත් එක්ක තිබ්බා අපි කියනවා මොකද පබ්ලික් ස්පේස් එකක් තිබ්බා සිනමාවට. එතකොට ඒ යුගයේ තමයි අර ආයිකන්ස් ටික, තිබුණේ. අර තියෙන ජනප්‍රිය චරිත ඔයගොල්ලෝ දන්න සිනමාව තිබුණේ එතන. ඊට පස්සේ මං හිතන්නේ හැමෝම දන්න විදියට විශේෂයෙන් 2000න් පස්සේ ශීඝ්‍ර විදියට මේ අපි හැමෝම හැරුණා. ඔගොල්ලෝ ඔක්කොම ඒක අපි හැමෝම හැරුණේ මාධ්‍යවලට. මාධ්‍යවලට හැරුණා. ඒපස්සේ ටෙලි ඩ්‍රාමා ඔය පැත්තේ තමයි ඒක තමන්ගේ දවස ගියේ. ඒ කියන්නේ ඒකාකාරී දෛනික දවස අවසානයේ හවස් වරුවල රට රෑ ඇවිල්ලා ඊට පස්සේ ගෙවා ගත්තේ විසිත කාමරවල. එච්චර තමයි තිබුණේ. ඒ කියන්නේ අර පබ්ලික් ඒ කියන්නේ පොදු ජනතාවත් එක්ක සිනමාව බෙදා ගන්නවා කියන අත්දැකීම අත ඇරුණා. ඒ කියන්නේ සිනමාවේ මූලික දේ තමයි අඳුරු ශාලාවක විශාල පිරිසක් මැද්ද තනි වෙලේ. ඒක තමයි සිනමාව ගැන තියෙන එකම විදිය, වෙන විදියක් නැහැ. ඒ ලැප්ටොප් එකෙන්වත් මම කියන්නේ මේ අදහස් කරන්නේ චිත්‍රපටය බලන්න පුළුවන් විසිත කාමරේ අපිට තියෙන යන්ත්‍රයෙන් බලන්න පුළුවන්. ඒක මේ අවුලක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් සිනමාව කියන අත්දැකීම, ඒ නූතන අත්දැකීම ලැබෙන්නේ අපි අතන හිටියොත්. ඒක ප්‍රජාවක් මැද්දේ අඳුරේ. ඒ කියන්නේ අපි කට්ටියක් එක්ක ඉන්නවා තනි වෙලා. එන්න මේ එක්ස්පීරියන්ස් එකයි සිනමාව කියන්නේ. එතකොට ඔක්කොම කළුවර වෙලා තියෙනවනේ, ආලෝකයක් වැටෙනවා උඩින්. ඒ ආලෝකයේ තිරයකට වැටෙනවා. ඒකෙන් අපිව ඉතින් අපිව නිකන් කැඩපතක් දිහා බලනවා වගේ. ඒකත් එක්ක අඳුරු গুপ্ত මේ හරිම රසයක් අපිට ඇති කරනවා. මේක තමයි සිනමාව. එතකොට මේ යුගය ඉවර වුණා. මේ යුගය ඉවර වුණාට පස්සේ 2000න් අගභාගයේ ඉඳලා මම හිතා 2000 යම් කිසි විදියකට සිනමාවේ අර කිව්ව ඒ ප්‍රවණතාවය ආව. නමුත් යම් කිසි විදියට සංස්කෘතික ප්‍රබුද්ධත්වය නැත්නම් දේශපාලන අදහසක් සහිතව සිනමාව කරන પરම්පරාවක් තිබුණා. නමුත් ඒකත් එන්නේ එන්න ශීඝ්‍රයෙන් මේ වලගේ ඊට පස්සේ Facebook, ඉන්ටර්නෙට් සහ නිකුත් ඊට පස්සේ විනෝද මාධ්‍ය වෙළඳ වෙළඳ දැන්වීම මේ කලාවත් එක්ක තමයි සිනමාව කලාව බවට පත් වෙන්නේ. සිනමාව තවදුරටත් පැවතුන්නේ නැහැ. එතකොට එවැනි යුගයක අලුත් પરම්පරාවේ සිනමාවක් නිර්මාණය වෙමින් යනවා. රයිට්. ඒක නවීන සිනමාවක් අලුත් પરම්පරාවක් තුළ අලුත් විදියට අත්දා බලමින් ඉන්නවා. ඒ පරිශීල කරමින් ඉන්නවා. සා සිනමාව තුළින් මේ මොහොතේ ජීවිතේ, සමාජ ජීවිතේ අල්ලගන්න උත්සාහ කරන, ඒක පිළිබඳව අලුතෙන් දකින්න උත්සාහ කරන ඉතාම විචක්ෂණශීලී දියුණු චින්තනයක් සහිත සිනමාකරුවන් පිරිසක් නිර්මාණය වෙමින් ඉන්නවා මෑත භාගයේ මේ වෙලාවේ. මෙන්න මේ પરම්පරාවේ, මෙන්න මේ අලුත් යුගයේ, මෙන්න මේ අලුත් යුගයේ සිනමාව නියෝජනය කරන
ප්‍රධානම සිනමා කෘතියක් තමයි අපි මේ කතා කරන්නේ. ඒකේ අධ්‍යක්ෂක අලි තෑගොඩත්, තිර රචක භූපති හාලිරු සහෝදරවරු ඒක නියෝජනය කරනවා. ඒ වගේ චිත්‍රපට කිහිපයක් එන්න නියමිතව තිබෙනවා. එතකොට මේ චිත්‍රපටිය මෙන්න මේ අපි අතින් වියකිලා කිය. ඒ කියන්නේ අපේ විනෝදය නැත්නම් අපේ වින්දනය වෙනතනකට මාරුණා. ඇත්තටම මහජන අවකාශයේ සිනමාව දැවත ගොඩනගන්න හදන උත්සාහය තුළ ඒ කරන පරිශ්‍රණය කරමින් ඉන්න සිනමාවේ මම හිතන්නේ සම්දිස්ථානම චිත්‍රපටියක් මේක. ඒ නිසා තමයි ඉස්සෙල්ලම මම ඇහුවේ මේ චිත්‍රපටිය අර එක්ස්පීරියන්ස් එක අරගත්තේ නැත්තම් මේ චිත්‍රපටිය ගැන කතා කරනවා කියලා එකක් නැහැ. ඒක ඉම්පොසිබල්. ඒක බෑ කරන්න. ඒකදී තේරුමක් නැහැ. මම මොකක් ගැන කියන්නද කියන ප්‍රශ්නේ ඉන්නේ එතනදී. රයිට්. ඒක තමයි මම ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ මේ සිනමාව. ඒ කියන්නේ මේ සිනමාවත් දැකලා පුරුදු කෙනෙක් ඇතුළු මේ සිනමාවත් එක්ක අපි නැවත බද්ධ වෙන්න වෙනවා. ඒ කියන්නේ මේ සිනමාවත් එක්ක නැවත පබ්ලික් ස්පේස් එකක් හදන්න වෙනවා. ඒ මහජන අවකාශයක් නැවත ගොඩනගන්න වෙනවා. ඒ මහජන අවකාශය ගොඩනගන වැඩක් විදියට මම මේක දකිනවා. ඒක වැදගත්. රයිට්. එතකොට හැබැයි ඒක චිත්‍රපටිය බලලා තිබීම අනිවාර්යයි. එතකොට දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටිය ගත්තොත් මේක මූලික වශයෙන් මේක දබල් පොයට අදාළව කිව්වොත් ප්‍රධාන වශයෙන් තේමාව තියෙන පවුලක්, බිරිඳක් සහ යාගේ සැමියා, ඒ දෙන්නා අතර යම්කිසි විදිහේ ආතතියක් තියෙනවා. මේ ආතතිය තමයි චිත්‍රපටියේ දිගින් දිගටම යන්නේ. ඒ ආතතියේ ප්‍රධාන වග උත්තරකරුවා වෙන්නේ සැමියා. එතකොට මේ සැමියා දිගින් දිගටම යම්කිසි විදිහට අතාර්කික සැකයක එත අතාර්කික අවිශ්වාසයක තමන්ගේ බිරිඳ සම්බන්ධයෙන් ඉන්නවා. මෙන්න මේක මේ චිත්‍රපටියේ ඉවරයක් නැතුව ඉතාම ඒකාකාරී විදියට අපිව විඳවමින් මෙන්න මේ සැක කිරීම, අවිශ්වාස කිරීම පිළිබඳ ව්‍යුහයක් මේ සිනමා විසින් නිර්මාණය කළ තුන මේ චිත්‍රපටිය විසින්. එතකොට මේ අර්බුදය විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ බිරිඳ වෙනත් සම්බන්ධයක පැටලිලා හිටියා කියන සැකය, ඒ නිසා කිසිසේත් නෑට සමාව දෙන්න බෑ කියන ඒ සමා විරහිත භාවය නියෝජනය කරන පුරුෂාධිපති, ඉතාම ආධිපත්‍යධාරී, ඉතාම ඉරිෂා සහගත පිරිමියෙක් සහ ඒකට වහල් වෙන, ඒකට යටත් වෙන්න වෙලා තියෙන, ඒ නිසා විශාල මේ අර්බුදයට, මානසික අර්බුදයකට පත්වෙච්ච ගැහැණියක් තමයි මේ කතාවේ තේමාත්මක තලයේ තියෙන්නේ. එතකොට මට අනුව මේ චිත්‍රපටිය ඇතුළත, නැත්නම් මේ චිත්‍රපටිය ඇතුළත තමයි ඒක. ඒ ඇතුළත තමයි අපිට පෙන්වන්නේ ඉවරයක් නැති ආතතියක්, ඒක තොර තෝන්චයක් නැති පැමිණිලි සාගරයක්, අවිශ්වාසයම නැවත ඒ පවුල පවතින ආකෘතිය වෙලා තියෙනවා. එතකොට අද ගත්තොත් මේ යුගයේ, ඒක මේ යුගයේ මධ්‍යම පන්තික පවුල ඇත්තටම පවතින්නේ කොහොමද? ඒ පවුලේ ලිංගිකත්වය කොහොමද තියෙන්නේ? ඒ පවුලේ මෙත බිරිඳ සහ සැමියා සහ දරුවන් අතර සම්බන්ධය කුමක්ද? ඔවුන් අතර අනුරාගය කොහොමද තියෙන්නේ? මං හිතන්නේ මේක එදා යුගයේ නෙමෙයි, මීට අවුරුදු අපි දශක ගණනාවකට කලින් තිබුණු යුගයේ නෙමෙයි. හරි. දැන් තියෙන්නේ යම් කිසි විදියකට ඒ කියන්නේ අනියම් සම්බදතා බහුල විකල්ප සම්බදතා කරා, ඒ කියන්නේ අපිව ඒ කියන්නේ අදගෙන යන සහ විකල්ප සම්බන්ධයක්, ඇත්තටම ලිංගික සම්බන්ධයක් නැති වුණත් විකල්ප සම්බන්ධයක් පිළිබඳ ආශාව ඇති කරන, ඒ විකල්ප සම්බන්ධතාවත් එක්ක ජීවත් වෙමින්, සැක කරමින්, SMS හංගමින්, Facebook වල password හංගමින්, ඒ කියන්නේ මොකක්ද ඉතාලම අමාරු සහගත සතුටක්, මොකක් හරි අපිට සම්පූර්ණ විඳින්න බැරි සතුටක්, සැකයක්, ඒ වගේම යම් කිසි විදියට බයක්, මේ සියල්ල එක්ක තමයි ඒ බොහෝ විට ලංකාවේ මධ්‍යම පන්තික පවුල ස්ට්‍රක්චර් වෙලා තියෙන, විවගත වෙලා තියෙන. මෙන්න මේ ඉෂුව එක, මෙන්න මේ කාරණය මම හිතන්නේ ලංකාවේ මෑත චිත්‍රපටියක් අතින් ආමන්ත්‍රණය කළේ දැකලා පුරුදු කෙනෙක්. ඒ කියන්නේ පවුල කියන විගුව දැන් අපි කියන මධ්‍යම පන්තික, මේ නැගී යන මධ්‍යම පන්ති. රයිට්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් කොළඹ ගත්තොත්, ඒ කොළඹ පරිවාරයේ, ඒ කියන්නේ කොළඹ නගරයේම නෙමෙයි, අවට යම්කිසි විදියකට අලුත් මධ්‍යම පන්තියක් හැදෙමින් යනවා මෑත අවුරුදු ගාණක් තිස්සේ. ඒ කියන්නේ අපිට කියන බල අලුතෙන් සල්ලි හම්බ කරගත්ත පිරිසක්. ඒ අලුතෙන් මධ්‍යම පන්තික ජීවිතයකට ඇවිල්ලා ටිකක් ඒ කියන්නේ අතරමැදින් සල්ලි හම්බෙලා විශාල ගෙවල් හදනවා. එතකොට ඒකේ අපි බලුවත් ඒ ගෙවල් වල තියෙන ගෘහ නිර්මාණ ශිල්පයේ පවා යම් කිසි විදියකට ඇතුළට හැරිච්ච යම් කිසි විදියකට බලකොටු වගේ ගෙවල්, රජ මාලිගා වගේ ගෙවල්, විශාල
එකට ගේට්ටු දාලා තියෙනවා අර රජකාල වගේ ඌල් තියෙන මේවා තියෙන එකන්නේ එක එකම උණ බම්බුවක් වගේ ඉහලට විහිදෙන ඒකම හතර අතින් වැසුණු මෙන්න මේ ආකිටෙක්චර් එක මෙන්න මේ ගෘහ නිර්මාණ එක නිවාස හදන ඒ වගේම වාහන ඒ වගේම ඉඩම් ගොඩ කිරීම ඒ වගේම ලිංගිකත්වය පවුල මේ සියල්ලත් එක්ක බැඳිච්ච අලුත් සමාජ තීරුවක් ඇති වෙමින් තියෙනවා මෙන්න මේ අවකාශයටත් දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටිය ආමන්ත්‍රණය කරනවා ඒක හරිම ඉන්ට්‍රස්ටිං මේක චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් විලන් සචිත්‍රත් ගෘහ නිර්මාණ ශිල්පී එතකොට මේකත් අර මධ්‍යම පන්තික මං කිව්වා අර ඒ අලුතෙන් සල්ලි හම්බ කරගත්ත ඒ කියන්නේ ඒක ඇඟේ මේකත් ඇඟේ මැද හරියෙන් ඒක බඩ මහත වෙන අන්න ඒ පන්තියේ හවුල ඇතුළට තමයි මේ චිත්‍රපටිය හැරෙන්නේ මීට කලින් මෙහෙම ඒක හවුල සහ ලිංගිකත්වය තේමා කරගත්ත චිත්‍රපටියක් තිබුණා ඒක 80 ආවේ හංසවිලක් කියලා හංසවිලක් චිත්‍රපටිය මම හිතලා බලලා තියෙනවා නම් ඒක යම්කිසි විදිහකට පවුල සහ කුටුම්බ ජීවිතය සහ ලිංගිකත්වය සහ ඒක තුළ තියෙන ආදරය ආතතිය සහ අනියම් සම්බන්ධතා එතකොට මේ කාරණා වලට ආමන්ත්‍රණය කරපු චිත්‍රපටියක් හැබැයි ඒ චිත්‍රපටියට වඩා මේක සපුරා වෙනස් ඒක තේමාවෙන් විතරක් නෙමෙයි ඒක මේ චිත්‍රපටියත් පවුල ආමන්ත්‍රණය කළාට මේ චිත්‍රපටිය හංසවිලක් චිත්‍රපටියේ එන්න පිරිස් මූණ දෙන ප්‍රශ්නයට වඩා ඊටම සංකීර්ණ තලකදී රයිට් ඒ කියන්නේ හංසවිලක් චිත්‍රපටියේදී ඇත්තටම මේ පවුලට බාධාව නැත්නම් මේ පවුලට ඇති කරන ආතතිය නිර්මාණය වෙන්නේ එළියේ ඒ කියන්නේ එළියත් එක්ක එනත එළියේ ඇතිවන ඇත්තටම සම්බන්ධයක් එක්ක හංසවිලක් චිත්‍රපටිය බලලා තියෙනවා නම් හංසවිලක් ස්වර්ණාසහ ධර්මසිරිගේ ඒ කතාව බලලා තියෙනවා නම් ස්වර්ණට අනියම් නැත විකල්ප සම්බන්ධයක් ඇති වෙනවා. ඒ විකල්ප සම්බන්ධය චිත්‍රපටිය අපිට පෙන්නනවා. ඒ විකල්ප සම්බන්ධයත් එක්ක තමයි මේ ධර්මචරිත එක්ක ගැටුම ඇති වෙන්නේ. මේ චරිත දෙක අතර ගැටුම තියෙන්නේ. හැබැයි මේ චිත්‍රපටියේ විකල්ප සම්බන්ධය අපිට පෙන්වන්නේ නැහැ. ඒතකොට විකල්ප සම්බන්ධය ආකෘතියක්වත් නැහැ. ඒක අපිට පෙන්වන්නේ මේ මෙන්න මේ කියන චරිතවල කටවචනේ, නාක්‍යානේ, මේගොල්ලෝ කියන දේවල් වලින්. ඒ නිසා මේ චිත්‍රපටියේ අපි කියන්න පුළුවන් මානසිකාර්ය මේ චිත්‍රපටය ඇතුලේ තියෙන විඥාණය මේ යුගයේ ආශාව කොහොමද ආශාව කියන දේ කොහොමද මේ යුගයේ පවතින්නේ කියන එක මේ යුගයේ ආශාව මොන විදියටද තියෙන්නේ මේ යුගයේ ආශාව තියෙන්නේ විපරීත විදියකට මේ යුගයේ ආශාව තියෙන්නේ පැමිණිලි සාගරයක් විදියට ඒ කියන්නේ මේ යුගයේ ආශාව තියෙන්නේ එකිනෙකා සැක කරන තැනක ඒ කියන්නේ මම එළියේ ඉන්න කෙනාව ඒක එළියේ ඉන්න කෙනාගේ වචන ඉගෙන බිම්බිමකට මගේ අනකාව විශ්වාස කරන තරක නෙමෙයි. මගේ අනකාට එහා පැත්තේ. නැත්නම් මගේ අනකාටත් එහා පැත්තේ තවත් කවුරු හරි গুপ্ত කෙනෙක් ඇති කියන. එහෙම නැත්නම් ඉතින් මගේ සැමියා වේවා, මගේ පෙම්වතා වේවා, පෙම්වතිය වේවා මේ මෙන්න මේගොල්ලන් අතර තියෙන අපි කියන එකට සංකේතී ආධාරකය. එන්න මමයි මගේ පෙම්වතියක් අතර අපි අතර ප්‍රේම ආදර ලිංගික ගනුදෙනුව පවතින්නේ. අපි අතර තියෙන යම් කිසි විදිහේ බෙදා හදා ගන්න භාෂාවක් නිසා නැත්නම් අපි අතර බෙදා හදා ගන්න යම් කිසි විදිහේ තාප්පයක් නිසා ඒකෙන් තමයි අපි ගනුදෙනු කරන්නේ උදාහරණයක් විදිහට මගේ පෙම්වතිය යමක් කිව්වහම SMS එකක් ආවම මං අහ ඒ SMS එක කාගෙද කියලා ඇහුවම එයා උත්තරයක් දෙනවා ඒ උත්තරේ බාර ගන්න විතරයි ඇත්තටම ආදරය පවතින්නේ නැතනම් ඒ උත්තරේ බාර ගන්නයි තියෙන්නේ ඒ උත්තරය හැබැයි ඒ SMS එක වෙන කාගෙන් හරි වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. හැබැයි මිනිස් සම්බන්ධයක් කියලා කියන්නේ මිනිස් සම්බන්ධයක් පවතින්නේ අර වචනය බාර ගැනීම. ඒ වචනය බාර ඇත්ත හෝ බොරු මේක අපිට අදාළ නැහැ. මෙන්න මේක නැති උනේ ඇයි? මෙන්න මේ අපි ඒ කියන්නේ දෙදෙනෙක් අතර, ඒ කියන්නේ මම සහ මගේ අනක අතර ඒ උණුසුම් සම්බන්ධය, ඒ විශ්වාසජනක සම්බන්ධය පැවතුණු ආකෘතිය වෙනස් වෙලා ඊට වඩා ඊටම විපරීත ආකෘතියක් ආවේ ඇයි? ඒක මේ යුගයේ නිර්මාණය වුණේ ඇයි? මේක තමයි මම හිතන්නේ චිත්‍රපටියේ ඇතුළත. ඒ කියන්නේ චිත්‍රපටිය විසින් අපිව බද්ධ කරන්න එතන. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටියේ සුවිශේෂතාව තමයි මේ චිත්‍රපටිය අර ආශාවේ රේඩාර් වලට. ඒ කියන්නේ මිනිස් ජීවිතයේ තියෙන ආශාව ඩිසයකේ. ඒ රේඩාර් වලට ආමන්ත්‍රණය කරනවා. හරි. ඒ කියන්නේ අපි ආශාවට බැඳෙනවා. ඒ කියන්නේ ආශාවේ গুপ্তගමට අපි ආසයි. මේ අපි ආසයි අරුව මොකටද ආස කරන්න කියලා බලන්න. අපි ආසයි අපි ළඟ ඉන්න කෙනා අපේ අනකා නැත්නම් අපි ආදරය කරන කෙනා හෝ අපේ අනකා ඇත්තටම ආස කරන්නේ කුමකටද කියලා දැනගන්න.
අන්නේ කුතුහලය. ඒක අනේකාගේ උදාහරණයක් විතර මම යමකට ආශ කරන්නේ. ඒ කියන්නේ මගේ අනේකා තව කෙනෙකුට ආශ කරනවා. රයිට්. ඒක ආශාව කියන්නේ ජාලයක්. ඒ අපිට ආශාව ඇති කරන්නේ යම් කිසි විදිහේ සමාජ ජාල සම්බන්ධයකින්. මෙන්න මෙතෙත් මේ චිත්‍රපටිය ආමන්ත්‍රණය කරන නිසා මේක හරියට මේ ඒ කියන්නේ මේ චිත්‍රපටිය අපි ඇතුල් කරනවා ආශාවේ අවකාශයකට. ආශා කිරීමේ අවකාශයකට. හැබැයි ප්‍රශ්නය මේ චිත්‍රපටිය ඇතුලේ තියෙන්නේ අර ඊටාම නිරෝගීව පවතින ආශාව නෙමෙයි. ආශාව පවතින්න පුළුවන් ආශාවේ අර ප්‍රහේලිකාව. එහෙම නැත්නම් අනේකා පිළිබඳව අනේකා කවුද? අනේකා පිළිබඳ ගැටලුවත් ඒ සියල්ල ඇතුළට ගිහිල්ලා අනේකාට එහා පැත්තේ ඉන්න গুপ্ত අනේකේ සකකාර අනේකේ දිගින් දිගටම ප්‍රශ්න කරන ආකෘතියක් මේ චිත්‍රපටියේ මූලික වශයෙන් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ඉදිරියට කතා කරමු මම ඒක එකමාරයක් මේ කිව්වේ. මගේ යෝජනාව තමයි මේ චිත්‍රපටියේ මේ ආශාවේ තරංග ආයාමය මේ යුගයේ වැඩ කරන විදිය මේ චිත්‍රපටිය ඇතුළත පෙන්වන අතරේම මේ චිත්‍රපටිය සමත් වෙනවා යම්කිසි විදියකට මේ ආශාවේ මේ අලුත් තත්ත්වය නිර්මාණය කරලා තියෙන වර්තමාන සමාජ දේශපාලන එළිය කුමක්ද කියන එක. ඒ කියන්නේ ආශාව කියන එකේ ඇතුළත පවුලේ ඇතුළත අපි ආශාව කරන විදිය නිර්මාණය කරන්නේ යම්කිසි විදියකට සමාජයත් එක්ක තියෙන ගනුදෙනුවක් තුළ නැත්නම් එළියේ සමාජයත් එක්ක තියෙන අන්තර් සම්බන්ධය තුළ. ඒ නිසා අවසාන වශයෙන් මම හිතන්නේ මේක මේ යුගයේ ධනවාදය අපි කියනවා මේ අපි ඉන්න ධනවාදී සමාජ ක්‍රමයක මේ ධනවාදී සමාජ ක්‍රමය තුළ වෙළඳපොළකරණය තුළ භාණ්ඩකරණය තුළ සුපර් මාකට් යථාර්ථයක් තුළ අපි ජීවත් වෙන්න අරගත්තට පස්සේ අපි තවදුරටත් අපිට තියෙන සමාජ සංකේත ලෝකය නැත්නම් සමාජ සංකේත ජාලය ඒක මුළුමනින්ම විසිරිලා බිඳිලා ඒ පිළිබඳ විශ්වාසය නැති වුණාට පස්සේ මේකේ තියෙන අනතුර මේකේ තියෙන ආදීනව සියල්ල ඇතුල් වෙන්නේ අපි වඩාත්ම ආදරය කරන ආයතනය වෙන පවුලට. ඒ කියන්නේ සමාජයේ වියවුලක් නැත්නම් සමාජයේ කඩාවැටීමක් සමාජයේ අභ්‍යන්තරික නායයාමක් ප්‍රක්ෂේපණය කරන්න ඉස්සෙල්ලම අපි වඩාත්ම ආදරයෙන් උණුසුමෙන් හදාගත් ආයතනයක් වෙන පවුල තුල. ඒ නිසා මේ චිත්‍රපටියේ මම හිතන්නේ මේ චිත්‍රපටිය තමයි මේ යුගයේ එක්තරා විදිහක පවුල සහ එයින් එළිය අපි කියනවා ගරේ බයිරේ. ඒ කියන්නේ ඔක ඉස්සරහ ෆිල්ම් එකක් තියෙනවා මේ ගරේ බයිරේ කියන ඇතුළත සහ පිටත. ඒ කියන්නේ ස්ත්‍රිය ඇතුළත පිරිමියා පිටත. හරි. ඒ කියන්නේ ඇතුළත සහ පිටත ගේ සහ එළිය. හරි. ඒතකොට මේක තමයි ද්වෛතය. ඒ කියන්නේ සමාජය සහ දර්ශනය පිළිබඳ ද්වෛතය මේක. ඒතකොට මේ ගරේ බයිරේ එළිය සහ ඇතුළ මොන විදියටද දැන් ව්‍යුහගත වෙලා තියෙන්නේ? මෙන්න මේක මම හිතනවා මේ යුගයේ අපේ සිනමාවේ අපේ පරම්පරාවේ සිනමාවේ ආරම්භකම සලකුණ තියෙන චිත්‍රපටිය තමයි මට අනුව යකල පුරුදු කිරීම.